ಗಾಂಧಿಯ ದೇಶಪಾಲನ ಮಾತೃತೆ ಸುವಿಶೇಷ ಚರ್ಚೆ ಆಗುವಿ ಇದಕ್ಕಂತೆ ಲಾಭವಿದೆ ನೋಡಿದ ಕುಲಿನ ಸಾಲಿ ಪ್ರಭುತ್ವ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ಭಾಷೆ ಪ್ರಚಲಿತವೂ ಎಕ್ಸಕ್ ಜಾತಕ ಪಕ್ಷ ಪೊದು ಜನತಾವಗೆ ಪಕ್ಷ ಬಾವುಟ ಪತ್ತಿನ ಬಜೆಟ್ ಅದ್ವಿತೀಯ ಪೊದು ಜನ ಸೇವೆಯಲ್ಲಿ ಅದರ ಬೇನಾವಣೆ ಪದಕ್ಕೂ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරිපත් වූ විට ජනසවිය ව්‍යාපෘතිය මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිව්දෙස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමකින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුවත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සමතතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සමතතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුළුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසී පියාමෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජන සහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ. සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂයේ පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සම්තුහන් කරන්නේ මෙලෙසිනි. අති ප්‍රකාශනය ඓතිහාසික කන්ද උඩරට මල්ලතු පාර්ශ්වයේ මහානායක අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමියරුන් අභියසදී එතුමා පූජා කොට ජනගත කළා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කොළඹින් පිට ඓතිහාසික කන්ද උඩරට රාජධානියේදී ජනගත වන්නේ. නොවැම්බර් මාසේ පළවනදා අපිට තවත් අමතක කරන්න බැරි දිනයක්. ශ්‍රී ලංකාවේ දෙවරක්ම ජනාධිපති ධුරය හෙබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සමග පක්ෂ 32ක් සිවිල් සංවිධාන 31ක් මේ ආදරණීය තරුණ නායකයා වටා පෙළගැසෙන්නේ මොහුට මේ රටේ අනාගතය බාර කරන්නටයි. එදා ඉතිහාසයේ සිටි පෙර රජදරුවන් මෙන් මහා වෙහෙර විහාර දාගැබ් පල්ලි පන්සල් කෝවිල් යලිත් මේ පින්බර භූමියේ ප්‍රතිනිර්මාණය කළ ආදරණීය ජනතා නායකයා. රටේ ජාතික සම්පත් කොල්ල නොකොන විදේශ බලවලට කිසිදා යටත් නොවන කිසිදු කොන්දේසිකට යට නොවූ ශ්‍රී ලංකාවේ අභිමානවත් තරුණ නායකයා. නොනිදන අමාත්‍යාංශයක් රටට දායාද කරමින් පැය 24 පුරාවටම ජනතාව වෙනුවෙන් වැඩ කරමින් නොවැම්බර් 17 පසු නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් මේ රටේ ස්ථාපිත කරමින්
ஜனதாவகே பிரஸ்ன விசந்தன ஆதரணீய ஜனதா நாயகியா சங்வர்தனே சிறு பிரதிலாப ஜனதாவோட சமசே விதியான ஆகாரேட்ட ராஜ யாந்திரனைய சக்திமத் கரண எக்கம ஸ்ரீலாங்கிய நாயகியா கர்மாந்த கருவான் விவசாயகியான் கவி ஜனதாவ தீவிர ஜனதாவ சக்திமத் ராஜசேவியா ஏகிய ஸ்ரீலங்காவ ஜாதிக பிரதிபத்தியாக மேலட்டை கிரியாத்மக கரமேன் ஜாதிக விவஸ்தாவக் பிரமுக ஜாதிக ஆரக்ஷாவக் மேலட்ட சபையின ஆதரணீய நாயகியா இவகேம எலே தொலே விலே கெதே கமதே மேலட்டை துப்பத் நிர்தன பந்தியை ஜனதாவகே ஹிருத ஸ்பந்தனைய மனவின் மகதுனாகத் ஒபே துக்க கந்துல சுசுமட்ட வககியன ஆதரணீய ஜனதா நாயகியா ஜனாதிபதி வெட்டுப தீமனா நில வாகன மந்திர சியல்ல வெடினவாதின வாகன பிரதிக்ஷேபுகள லோகே பிஹவனு எக்கம ராஜ நாயகியா ஏமனாங் டிஜிட்டல் விப்ளேக ஆரம்பியக்க ஒப்பட லபாதிமின் அது தக்மக்கதி நாயகே தர்சனக்கதி நாயகே கெலிங் கதாகர நாயகே ரஷட வெடகர நாயகே சந்துரு நாயகே வகையம யகட மினிசேக் ஏமனாங் ஆதரணீய அம்மி தாத்தே சந்த பவத்தின்னே நவம்பர் மாசே தாசே வனதா එකයි හයයි එකතු කරාම හතයි වයස අවුරුදු 52යි පහයි දෙකයි එකතු කරාම හතයි එහෙමනම් ලකී 7 මේ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ශ්‍රී ලංකාවේ ජව සම්පන්නම ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාටයි ගෞරවාන්විත ආරාධනාව බණ පිටිය පියගම සිට ජනතාව ආමන්ත්‍රණය කරන්නට பூஜனீய வந்தனீய மகா சங்கரத்னின் அவசராய் பலபிட்டிய ஆசன சங்விதாயக அசோக தனவம்ச செல்வமதித்துமணி கரு அமாத்திய வஜிர அபயவர்தன காயந்த கருணா திலகையான கரு சகோதர அமாத்தியவருணி மனுஷ நாணயக்கார பந்துலால் பண்டாரிகுட மா ஹிதாதர சகோதர கரு பார்லிமென்ட் மந்திரி வருணி அஜந்தத் சோய்சா அபே ஹிதவத் ஜனாதிபதி அபேக்ஷகதுமா மட சஹயலவாதின ஜனாதிபதி அபேக்ஷகதுமா ஏ வகேம கமல் ஜயந்த் அபே ஹிடபு சங்விதாயகத்துமா ஜயஸ்ரீ நாணயக்கார ஜயந்த ஜயவீர பலாத்சபா மந்திரி துமல்ல தாரக நாணயக்கார தினக் பணிஹந்தூவ கரு சங்விதாயகத்துமல்ல சியலூம பிராதேசிய சபா விபக்ஷ நாயகத்துமல்லா பிரமுக மந்திரி துமல்லா மந்திரி துமியல்ல அபேட்சகத்துமல்ல அபேட்சகத்துமியல்ல இவகேம தயாபர ஹிதாதர பலபிட்டிய மதிவரண ஆசனே மதிவரண குட்டாசே மௌருணி பியவருணி சகோதர சகோதரியனி அத தினே மம விசேஷ சதுட்ட கிளபனவா ஜனாதிபதிவரண ஜாயகிரகணே உதிசா மதிவரண கொட்டாசே கொட்டாசே பாசா பவர்த்தன ஜனரலி மாலாவே மகே பியாகே உபன்கமவன பலபிட்டிய பிரதேசேட அவில்ல பலபிட்டிய ஆசனே ஜனதாவகே
சகயோகியை லபாகின உபதுமல்லாகிய சக்திய லபாகின இதிரியத்தை அன்னட் அவஸ்தாவ லபீமகன மம சத்துட்டு எனோ பவனக் நோவே அசோக தனவன்ச செல்வா மெத்துமாகே மூலிகத்வேன் மே மகா ஜனரலிய சங்விதானே கிரீமகன எதுமாட்டத் சியலூம பிராதேசிய சபா மந்திரி துமல்லாட்டத் மந்திரி துமியல்லாட்டத் சங்விதாயக துமல்லாத்துலு நங்வசின் சதன் நுகலத் சேம தினாட்டம அபத் சமக இக்கத்து வீம பெரிவந்தவ மகி ஸ்தூதிய சக சீர்ஷ பிரணாமே மம் புதுகர சிட்டினம் ஹிதவத் மித்திரவருணி பலபிட்டிய மதிவரன கொட்டாசே தாசேவினிதைன் பசுவ கிரியாத்மக கரன்னட பலாபொருத்துவன அப்பே வெடசட்டான் பிரிவந்தவ பலமிம்ம உபுதுமன்லா தென்வத் கரன்னட மம் பலாபொருத்துவன மித்தவருணி குருது கர்மாந்தய மே பலப்பிரதேசே பகுலுவ கிரியாத்மக வேண கர்மாந்தய குருந்து கணென்னே சுலு அப்பனாயல போகியாக ஹடியது மேவன விட்டாத் அப்பே ரட்டே சுலு அப்பனாயல போக வினுவென் வினமம ராஜ்ய ஆயத்தனையாக வெங்கிலானே தாசேவினிதா ஜாயக்கிரகணையாக சமக மம பிரதமேன் மகரன்னட பலாபுருத்து அன்னே குருந்து கம்மிரிஸ் கராபுனட்டி அதுலு சியலூம சுலு அப்பனாயன போக வகாவன் வெனுவென் அனிவாரின்ம ரஜே சுலு அப்பனாயன போக வகா அதிகாரியாக ஆரம்ப கரல விசேஷன்ம மேபல பிரதேசே ஜனதாவ பலாபொருத்துவன குருந்து கார்மகின் சக குருந்து வியாபாரிகின்ற குருந்து விலந்துண்ட ஏ லபாதீயுது ஸ்தாவரமில் லபாதீமத் உபதுமல்லாட்ட வகாவ கருகன் ஏம சந்தா நொமிலே பொஹர லபாதீமத் அப்பே ஜாதிக கிருஷி கர்ம பிரதிபத்திய துல அப்பி கிரியாத்மக கரணமாய் கியன எக மங்கியான கமதி இவகிம மே பல பிரதேச துல சஞ்சாரக கர்மாந்தே அப்பி இதிரியட கெனியான பலாபுருத்து வேணும் விசேஷன்ன சஞ்சாரக வியாபாரிக்கின் சா சஞ்சாரக மகப்பெண்ணான் நான் வெளுவேன் இவகிம ஹோம் ஸ்டே சஞ்சாரக கர்மாந்தய கிரியாத்மக கரண குருமூலிகன் வெணுவேன் அப்படி தேவந்த மூல்ய சக்திய கிளபாதீல மே பிரதேசே சஞ்சாரக கர்மாந்த இகலட்டம் ஒசவன்னட அப்படி கட்டியுது கரணமாய் கியன மே அவஸ்தாவே கியன்ட கமதி அப்படி ஹமோம தன்னோ பலபிட்டிய மெதிவரன கொட்டாசெத் ஏ வகேம ததாசன் அம்பலங்கொடு கொட்டாசெத் பரபதல லிச பானிய ஜல பிரஷ்னயக் திபெனோ மே பானிய ஜல பிரஷ்னய இதாமத்ம இக்மனின் விசதன்னட மம சதீ பெஹதீ சிறினோ பமனக் நுவை உபதுமல்லாகே மெதிவரன கொட்டாசே கிராம சேவா வசம் பணசகேம கம்மான திசிய திசதேம பிரிசிந்து பானிய நலஜலே லபாதீமே ஏ யோஜனா கிரமேட முல்கள் தபல வெட ஆரம்ப கரன்னட ரட்டே ஜனாதிபதி வர ஹட்டியட மம் பெண்ணினவை கியனக மே அவஸ்தாவே கியன்ட கமதி மித்தவருணி ஹமதாம போதினா கதா கரணவா பிராஹ்மண வர்த்த தீவர வராயகன மே பிராஹ்மணவத் தீவர வராய வினுவென் நன் டெண்டர் படிபாட்டிய அனுகமனே கரல புகோ வெட கட்டியது கரலத்தி வென்னே கொன்ட்ராக்கார வரும் சுயாகேன கிசே வெதாக் மம பலாபுருத்துவேனவா மே வெடசட்டான சீக்ரகாமி கரவலா தமுன் நான்சிலாகே ஏ பலப்பிரதேசே பிராஹ்மணவத் தீவர வராய வெட கட்டியது இதாமத் மெய்க்மனின் கிரியாத்மக கரன் அப்படி ஹமோம தன்னவா பலபிட்டிய மாதுகங்க ஆஸ்ரித பாரிசரிக பத்திய ஜாத்தியந்திர ரம்சா தெத்பிமக் ஹட்டியர் நம் விலாதி வேணும் மே பல பிரதேச சுரக்ஷா கருகின ஏவகேம மிருதிய தீவிர கர்மாந்தே நியலன சஞ்சாரக கர்மாந்தே நியலன ஏ சீலு தினாகே சுபசித்தி உதேசா ஏ நீதி ரீதி ரெகுலாசி சகஸ் கரல ஏ கர்மாந்த திகம சக்திமத்து கிரியாத்மக கருகன அன்னட அப்பி கட்டியுத்து கரணும் ஏவகேம கொஸ்கொட கரிஜ பிட்டிய பலப்பிரதேசே அப்படி ஹமோம தன்னவா அக்கர பன்சிய நமேக இடமக்தி வேணவா தகுனு பிரதேச சங்வர்தன மண்டலின் வெடப்பிலியதில கிரியாத்மக கரேனவா நமுத் மம் புத்துமல் நாட கியன்ன கெமதி அப்பே ரட்டே ஜாதிக பிரதிபத்திய ஹட்டியட சேம பிராதேசிய லேகம் காரியால பல பிரதேசியாத்ம கேந்திர கரகின அப்படி கர்மாந்த பூர்வரால் ஆரம்ப கரணும்
එනම් බලපිටියේ බල ප්‍රදේශයේ මේ තිබෙන්නා වූ භූමි භාගය වෙන් කරගෙන අපි අනිවාර්යෙන්ම බලපිටියට අංග සම්පූර්ණ කර්මාන්ත පුරවරයක් ලබා දීලා ඍජු විදේශීය ආයෝජන අපේ රටට ගෙන්වලා අනිවාර්යෙන් මේ කර්මාන්ත ශාලා හරහා මේ බල ප්‍රදේශයේ යෝන් පරපුරේ රැකී ආරක්ෂා ප්‍රශ්නය විසඳන්නට කටයුතු කරන හිතවත් මිත්‍රවරණි, අපි හැමෝම දන්නවා මේ ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නය බරපතල ලෙස තිබෙනවා. මේ මැතිවරණයේ ප්‍රකාශයට පත් වුණු නිසා අපිට බලපිටියේ බල ප්‍රදේශයේ සැලසුම් කරපු ඒ නිවාස ණයාධාර දහසකට ආසන්න ප්‍රමාණය ලබා දෙන්නට බැරි වුණා. මැතිවරණයෙන් පසුව රටේ ජනාධිපතිවරයා හැටියට නිවාස ණය ලබා දීම පමණක් නොවේ, 20/20, 20/25 මුළු රටේම සැමට සෙවන ලබා දෙන ඉලක්කය තුළ බලපිටියේ මැතිවරණ කොට්ටාසේ සෙවනක් නොමැතිව අසරණ වෙලා සිටින, ඉඩමක් කඩමක් නිවසක් නොමැතිව අසරණ වෙලා සිටින සියලුම දෙනාට නිවාස ලබා දීමේ වැඩසටහන 20/20 ආරම්භ කරලා 20/25 වෙනකොට අවසන් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතාදර මිත්‍රවරුනි, මාධව දූපත් ගම්මානය වෙනුවෙන් අපි පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු කඩිනම් කරනවා. බලපිටිය මූලික රෝහලේ රෝහල් සංකීර්ණයේ වැඩ කටයුතු අපි ඉක්මනින්ම ආරම්භ කරන්නට කටයුතු කරනවා. බලපිටිය ගුරු විද්‍යාලයේ තිබෙන අක්කර 15ක භූමිය ප්‍රයෝජනයට අරගෙන එම ගුරු විද්‍යාලය දියුණු කරන්නට කටයුතු කරනවා. අහුංගල්ල බලපිටිය පොදු වෙළඳ පොළවල් මේ වන විට සංවර්ධනය වෙලා තිබෙන මොහොතක වතුගෙදර පොළ භූමිය සංවර්ධනය කිරීමේ වගකීම සජිත් ප්‍රේමදාස බාර ගන්නවායි කියලා මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එනිසා මිත්‍රවරුනි, ප්‍රාදේශීය වශයෙන් අපි මේ සංවර්ධන ක්‍රියාදාමයන් කරගෙන යන අතරතුර මම විශේෂයෙන්ම ඔබතුමන්ලට කියන්න කැමතියි, ජාතික වශයෙන් අපි දෙවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. පාසල් යන දූදරුවන් 43 ලක්ෂයකට නිලැඳුම දිවාහරේ ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ප්‍රමුඛ ඔහුගේ දේශපාලන පාර්ශවයේ කණ්ඩායම කල්ලිය තමයි පාසල් දූදරුවන්ගේ දිවාහරය කපා දැම්මේ. 16 වෙනිදාට තමුන් නාන්සලා හංසයා දිනවල මේ රටේ පොදුජන ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කරගන්නකොට අද 44 ලක්ෂයක් වූ පාසල් දූදරුවන් වෙනුවෙන් නිලැඳුම් කට්ටල 2යි සපත්තු කුට්ටමයි දිවාහාරයයි මේ තුන් සංවර්ධන ක්‍රියාවලිය අපේ රටේ සියලුම දරුවෙකුට දැරියකටම ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරය අපි තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ වෙනුවෙන් ඇතිතරම් ප්‍රතිපාදන වෙන් කරලා සමෘද්ධිය නොලැබුණු කණ්ඩායම් වලට පුද්ගලින්ට තවදුරටත් සමෘද්ධිය ලබා දෙනවා. රජයක් හැටියට අපි තවත් අමතර 6 ලක්ෂයකට මේ වෙන විට සමෘද්ධිය ලබා දීලා තිබෙනවා. තවත් 4 ලක්ෂයකට මේ වසර අවසන් වන්නට පෙර සමෘද්ධිය ලබා දෙනවා. ඒ 10 ලක්ෂයට අමතරව තවත් ඉතිරි වී ඇති ප්‍රමාණයට ලබන වසරේ අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවායි කියන එක මං සතුටෙන් කියන්නට කැමතියි. හැබැයි මිත්‍රවරුනි, අපි හැමදාම දුප්පත්කම ගැන කතා කරනවා. මේ ප්‍රශ්නේ අපි සදහටම විසඳන්නට ඕන. ඒ වෙනුවෙන් අපි දුගී දුප්පත් භාවයෙන් සිටින හැම පවුලක්ම ඉහළ තලයකට ගන්නට ඕන. ඒ සඳහා මම තමුන් ආසලට කියන්න කැමතියි, සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ජනසවිය වැඩසටහනත් සමෘද්ධියත් එක්ක අත්වැල් බැඳගෙන මේ රටේ දුප්පත්කම තුරන් කරන්නට අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. හිතාදර මිත්‍රවරුනි, අද යෞවන පරපුරේ දැක්ම සහ කැමැත්ත නව ලෝකයක්, ඩිජිටල් ලෝකයක් කරා ඉදිරියට යන්න. අන්තර්ජාලය හරහා අපේ රටේ තරුණ පරපුර හොඳින් අවබෝධ කරගෙන සිටිනවා ලෝකයේ විවිධ රටවල් තාක්ෂණ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන ආකාරය. තවදුරටත් අපේ රටට ලෝකයේ දිහා බලබල හූල්ල හූල්ල ඉන්නට බෑ. ක්ෂණික ක්‍රියාදාමයක් හැටියට රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල තාක්ෂණ විද්‍යාලය බැගින් ආරම්භ කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම එයට යාබදව තාක්ෂණ උද්‍යානයකුත් ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලය හරහා ජීව තාක්ෂණය,
நானோ தாக்ஷணய, நவ தாக்ஷணய, டிஜிட்டல் தாக்ஷணய, தொருத்துரு தாக்ஷணய, பரிகணிக வித்யாவ, ஜாத்தியந்தர தலையே இங்கிலீஷி பாஷா சாட்சரதாவ, ஹெம பிராதேசிலேகம் பல பிரதேசேகம தாக்ஷண வித்யால ஹரஹ ஏ சமாஜ யுதுகம அப்பே யௌன் பரப்புரட அப்பி லபாதேனோ. ஏ வித்யாலின் சமத்தன ஏ யௌன் பரப்புரட ஏ தாக்ஷண உத்யானே டிஜிட்டல் வியாபார ஆரம்ப கரன்னட அப்பி ஏ இடகடன் திக பெதலதேனோ. எப்பமனக் நினை வியாபார ஆரம்ப கிரீம சதா மூலிக பிராக்தனே லபாதேனட அப்பி கட்டியத்து கரனோ. தமுன்னான்சிலா சீலு தினாம தன்னோ அப்பே ரட்டே சுலுஹா மத்திய பரிமாணே கர்மாந்த சா சுலுஹா மத்தியம பரிமாணே வியாபாரிக்கின் அப்பே ரட்டே ஆர்த்திக பிரகதியது தேவந்த தாயகத்யக் லபாதேனோ. ஏ துளின் ஏ அய கரன்னா வூ ஏ விசிஷ்ட சேவாவ அப்பி சீலு தினாம அகெய்மிட்ட லக் கரன்னட ஓன. ரஜயக் ஹெடியட சுலுஹா மத்திய பரிமாணே கர்மாந்த கருவன் வியாபாரிக்கின் வெளநாம் கட்டியது கரன சீலு தினாட்டம சகன பொலி நயலபாதீனா ஏ அயகே வியாபார கட்டியது இஹலட்டம கெனென்னட அப்பி கட்டியது கரனோ. இப்பமனக் நுவை அப்பி விசேஷன்ம மே அவஸ்தாவே மதக் கரன்னட ஓன அப்பே ஆரக்ஷக சேஷ்ட இஷ்ட சித்த கரன்னா வூ விசிஷ்ட சேவாவ ரட்டே நீதியஹா சாமய ஆரக்ஷாவ சுரகீம உதேசா ஏ வககீம அம்பலங்கோட பல பிரதேசே உபத லபபு காலு டிஸ்ட்ரிக்டே ஜனதா புத்ரயவன ஃபீல் மார்ஷல் சரத் ஃபொன்சேக மதித்துமாட்ட த்ரிவித ஹமுதாவே பொலிசியை ஆரக்ஷக அம்சவலாய் பூர்ண வககீம பாரதீலா அப்பி மே ரட்டே திரசர சாமயக் குணநகன்னட கட்டியது கரனோ. ஏனிசா மித்தவருனே அபி சக்திமத் ராஜ்ய பிரதிபத்திய நிர்மாணே கரல இதிரியடகினேனோ. மே சக்திமத் ராஜ்ய பிரதிபத்திய துல சக்தி லபன்னே மேரதே புது ஜனதாவன ஒபுதுமன்லை விசேஷன்ன பொலிஸ் சேஸ்ரே கத்தஹம அபி பொலிஸ் சேஸ்ரே யாரக்ஷக அன்சவல பட்டா கெனிம் விசிதாகின் வெடிகரன்னட கட்டியது கரப்பு மோதக அபே பிரதிவாதியாகே அபேக்ஷக கண்ணாயம கிஹில்லா மெதிவரண கொமிசம் வல்ட பெமினினி கரலா போலீஸ் நிர்தாரணம் ලැබෙන්න තිබෙන ඒ මුදල මේ වෙන විට නතර කරලා තිබෙනවා 16 වෙනිදා ජයග්‍රහණයත් සමග පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්ට බටා දීමනාව පමණක් නෙවෙයි ඒ අයට අපි අනිවාර්යෙන්ම ලැබිය යුතු ඒ ආහාර සලාකයක් ඒ රෂන් එකක් හැම නිලධාරියෙකුටම එක හා සමානව ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතාදර මිත්‍රවරුනි මේ வேதிகாவட ஆப்பு அவஸ்தாவே மீ பிரதேசேம வெடிஹிட்டி மகாத்மே மட யோஜனாமக்கெனவில்ல கிவ்வா வயசு அவுருது ஹெட்டட வெடி அப்பே ரட்டே ஜேஷ்ட புரவசியன் சீயட தாஹத்தரகட வெடி பிரமாணியக் சிட்டினாய் கீன காரணா எஹம கீல எதுமா கீனவா ஏ ஆயகே வந்தனா கமன் வெனுவென் நிதஹஸ் கமன் பலபத்ரயக் நிகுத் கரண்ட கிய மித்ரவருனே ஏ ஃபைல் கவரே அதுலே சியலு கருணு காரணா விஸ்தர பலனகொட தவத் கொலகேலி தெகக் திபுனா எக கொலகேலக் தமாய் ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ச மதிதுமா எதுமா ஜனாதிபதி வரனேட இல்லன காலே கடவுனு பொருந்துவக் ஏ காலெத் எதுமா லியல தீனவா பிரதிபத்தி பிரகாசனே வாயஸ் அவுருது 60ட வெடியாயட வந்தனா கமன் யன்னட நிதாஸ் தீபனா பத்ரயக் லபா தினவாயி கியலா. ஹிதவத் மித்ரவருனி மஹிந்த ராஜபக்ச மதிதுமா பிரமுக இதுமாகே பார்ஷ்வயக் சஜித் பிரேமதாச ஏதுலு அப்பே கண்டாயமத் அதர லுகு வெனசக் தியனா அபி அனிவாரியன்ம கியன தே கரனவா. ஏனிசா சீயட தாஹத்தரக் வூ மேரட்டே ஜேஷ்ட புரவசியன் வெனுவென் அனிவாரியன்ம நிதாஸ் கமன் பலபத்ரய அனிவாரியம சஜித் பிரேமதாச லபா தினவாய் கியன எக மே அவஸ்தாவே கியன்னட கெமதி. ஹிதவத் மித்ரவருனி மோஹதகட ஹிதல பலன்ன அத தமுன்னான்சலட திபென்னே බොහොම පැහැදිලි තීන්දුවක් ගන්න. ඒ තීන්දුව තමයි රාජ්‍ය භීෂණයේද රාජ්‍ය ත්‍රස්තවාදයේද එසේ නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයේ රජකර වීමද නිදහස ක්‍රියාත්මක වීමද කියන කාරණාව මං කැමති. විශේෂයෙන්ම අපේ මුහුණු පොතේ මේ කතාව නරඹන යවුන් පරපුරටත් මේ ස්ථානයේ සිටින යවුන් පරපුරටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
කරුණා කරලා මුහුණු පොතේ බලන්න. මුහුණු පොතේ ඕනම කෙනෙකුට ඕනම නිදහසක් තිබෙනවා. තමන්ගේ නමින් තමන් සිතන පතන දේ විවෘතව ප්‍රකාශ කරන්න. දේශපාලන ප්‍රතිවාදීන්ට විවේචනය කරන්නට නිදහස දීලා තිබෙනවා. ඕන තරම් අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දීලා තියෙනවා. අද ඕන තරම් පාදයාත්‍රා යනවා, උද්ඝෝෂණ කරනවා, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. නිකමට හිතන්න, දැන් අපේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම රාජ්‍ය බලයේ සිටිනකොට, ඊයේ දවසේ මම රැස්වීමක් පැවැත්වුවා රතුපස්සල. මගේ රැස්වීමක් නෙමෙයි, ඒ මුළු පළාතේම ජනතාව මට ආරාධනා කරා රැස්වීමක් කරන්න කියලා. ඇයි? ඒ අය තුල බිය සැක සංකාව තිබෙනවා. රතුපස්සල ජනතාව විල්ලුවේ වතුර ලැබුණේ වෙඩි උණ්ඩ. හලාවත බල ප්‍රදේශයේ මෙහෙ මගේම ධීවර ප්‍රජාවක් ඉන්නවා. ධීවර ප්‍රජාව මහපාරට දැස්සා තෙල් සහනාධාරය දෙන්නේ කියලා. ඉල්ලන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. කතා කිරීමේ නිදහස තියෙනවා, උද්ඝෝෂණය කිරීමේ නිදහස තියෙනවා. මිත්‍රවරුනි, ඉන්ධන සහනාධාරය වෙනුවට මොකක්ද වුනේ? වෙඩි උණ්ඩ ප්‍රහාර එල්ල කරලා ජීවිතහානි කරා. රතුපස්සල වතුර ඉල්ලලා තුන් දෙනෙක්ව අමු අමුවේ මරලා දැම්ම. ඒ වගේම අර්ථසාධක අරමුදලේ අකටයුතුකම් ගැන කටුනායක උද්ඝෝෂණයක් කරනකොට මොකක්ද වුනේ? රොෂෙන් චානකව අමු අමුවේ මරා දැම්ම. නිකමට හිතලා බලන්න, අපේ ප්‍රතිවාදියාගේ කාලේ මුහුණු පොතේ නිදහසව අදහස ඉදිරිපත් කරන්නට අවස්ථාවක් තිබුණද? බැරි වෙලාවක් 16 වෙනිදාට මේ රටේ ජනතාව විකල්ප තීන්දුවක් ගත්තොත් නිකමට හිතන්න, අදහස් ඉදිරිපත් කරන්නට නිදහස ලැබෙයිද? ස්වාධීනව කටයුතු කරන්නට නිදහස ලැබෙයිද? රණවිරුවන්ට සිද්ධ වෙනවා රජ මාලිගාවේ ඉන්න සුනුවකයෝ ටිකව නාවන්න, පාරවල් වල අතුගෑම් කටයුතු කරන්න, කුණුබක්කි ටික සුද්ධ කරන්න. ඒ විතරක් නෙමෙයි, රණවිරුවන්ට සිද්ධ වෙයි නගරයක් නගරයක් පාසා වැලිකොට්ට ගහලා රජ කුමාරවරුන්ට රේස් කාර් පදින්නට අවස්ථාව නිර්මාණය කරන්න. දැන් මේ ඇත්ත මිත්‍රවරුනි, බොහෝම ලොකුවට බෞද්ධකම ගැන කතා කරනවා. මොනවද බෞද්ධකමට කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? මම තමුන්නාසලට කියන්න කැමතියි, ඉදිරි අවුරුදු 4 ඇතුළත මේ රටේ චෛත්‍ය රාජානන් වහන්සේලා නොමැති විහාරස්ථාන 1125ක චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකිරීමේ ඒ මහා දැනන්ත බෞද්ධ ව්‍යාපෘතිය මම ආරම්භ කරලා තියෙනවා. ගස්යන දහම් අධ්‍යාපනය ලබන දහම් පාසල් ශාලා නොමැති විහාරස්ථානවල අපි දහම් පාසල් ශාලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ප්‍රායෝගික බෞද්ධකම, ඒක තමයි සැබෑ බෞද්ධකම. මං අහන්න කැමතියි තමුන්නාන්සලාගේ, අපේ ආගම ධර්මයේ මුදුන් මල් කඩවන දළදා හාමුදුරු ඉදිරිපිට, මගේ පියාණන් නිදි කරපු රන්මියන ඉදිරිපිට, තමුන්නාන්සලා දන්නවද මේ මහා ලොකුට බෞද්ධකම ගැන කතා කරන ඇත්තෝ රණවිරුව ලව්වලා වැලිකොට්ට ගහලා රේස් කාර් පදලා රාත්‍රී කාලේ යුරෝපෙන් නලගනාවියන් ගෙන්නලා සංගීත සංදර්ශන පැවැත්වුවා මුළු නුවරම පාරවල් ටික වහලා. මං අහන්න කැමති දකුණේ බලපිටි ජනතාවගේ, මේකද බෞද්ධකම? මේකද රටේ ජනතාවගේ අවශ්‍යතාවය? එක පවුලක් තීන්දු කරයි තමුන්නාන්සලා හුස්ම ගන්නවද නැද්ද කියන කාරණාව. එක පවුලක් තීන්දු කරයි මේ රටේ ඉඩම් ටික කොහොමද බෙදෙන්නේ කියන කාරණාව. එක පවුලක් තීන්දු කරයි මේ රටේ තරුණ පරපුරෙන් කාටද රස්සා දෙන්නේ, කාටද රස්සා කපන්නේ කියන කාරණාව. එක පවුලක් තීන්දු කරයි රටේ ජාතික න්‍යාය පත්‍රය මුළු රටම ලියාගනී සින්නක්කර උප්පුවෙන් තමන්ට. එතකොට රටේ ජනතාවට යන කල මොකද්ද? තමුන්නාන්සලට යන කල දසාව මොකද්ද? මිත්‍රවරුනි, දැන් හෙළිදරව් වුණා කරිච්චපිටිය ප්‍රදේශයේ අක්කර 509ක් තියෙනවා.
දැන් මම නිර්මාණය කරනවා කර්මාන්ත පුරයක්. ඒ බල ප්‍රදේශයේ බලපිටියේ යවුන් පරපුරට රකී ආරක්ෂා ලබා දෙන්න. නිකමට හිතනවද? ඔය ඉඩම් අක්කර 500 9 දැක්කොත් මේ අය නිකන් ඉඳේ කියලා පවුලටම ලියාගනි. තමන්ට ඕන විදිහට පරිහරණය කරයි. තමන්ට ඕන විදිහට එක එක කූට ව්‍යාපාර ආරම්භ කරයි. මිත්‍රවරුනි, තමුන් නාන්සලට මම කියන්න කැමතියි, හොඳට ඇස් ඇරලා බලන්න තමන් ඉදිරිපිට මොකද්ද මේ වෙන්නේ කියලා. මේ සිදුවන්නේ එක පවුලක්, එක කණ්ඩායමක්, එක කල්ලියක් මේ රට සදාකාලිකව තමන්ගේ පරපුරට සින්නක්කර ඔප්පුවෙන් අයිතිය ලියා ගැනීමයි. මොකද්ද විකල්පය? විකල්පේ තමයි තමුන් නාන්සලාට ශක්තිමත් ජව සම්පන්න නායකත්වයක්, ඍජු තීන්දුව තීරණ ගන්න නායකත්වයක්. මම තමුන් නාන්සලාට කියන්න කැමතියි, අපි තීන්දු කරලා තිබෙනවා සරත් ෆොන්සේකා මැතිතුමාට සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්න. ඒක ලබා දෙන්නේ යාළු හිතවත්කම් මත නෙමෙයි, කුසලතාවය, දක්ෂතාවය, නිපුණත්වය මතයි අපි ඒ තනතුර එතුමාට ලබා දෙන්නේ. වෙන මොනවත් නිසා නෙමෙයි, එතුමා ඔප්පු කරා 30 වසරක යුද සාපේ අවසන් කරන්නට නායකත්වය ලබා දුන්නු වීරෝදාර සෙන්පතිවරයා හැටියට. ඉතින් ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, මේ කරුණු කාරණා ගැන බොහොම විවෘතව සංස්කරණයකින් තොරව එඩිට් කරන්නේ නැතුව සජීවී විවාදයකට මම්මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට ආරාධනා කරා මීට දින 11කට පෙර. අදත් මම නැවත නැවතත් ආරාධනා කරනවා, ඕන්නම් අපිට ඒ මහා සංවාදයේ විවාදය මේ ඓතිහාසික බලපිටිය පුරවරේ අපිට පවත්වන්නට පුළුවන්. නමුත් කොච්චර කිව්වත් අද වෙනකන් උත්තරයක් නැහැ. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. හිතා ගන්න තියෙන එකම දෙයයි, සජිත් ප්‍රේමදාසට බයයි. බය නම් විවාදයක් පවත්වන්න, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව, තම තමන්ගේ දර්ශනය පිළිබඳව, තම තමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව මම කියන්න කැමති, ඕන්නම් හිටපු ජනාධිපති අයියවත් අනගහගෙන ඉන්න මන් ලෑස්ති ඒ දෙන්නත් එක්කම එකට විවාදයට මුහුණ දෙන්න. ඒකිනුත් බැරි නම් මම යෝජනා කරනවා ප්‍රතිවාදියාගේ පවුල් පරපුරම 5000ද 10000ද 15000ද ඒ ඔක්කොටම එන්න පුළුවන්. එක්කෝ මෙතනට එන්න පුළුවන්, එහෙම නැත්නම් මගේ පියාණන් හදලා තියෙනවා රණසිංහ ප්‍රේමදාස කෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණය. අපිට පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට මේ 20-30000ම පවුල් පරපුරේ ගෙන්නලා මම ලෑස්ති තනියම ඔය 30000ටම මුහුණ දෙන්න. ඒ මොකද මිත්‍රවරුනි, අපිට තියෙන්නේ දකුණෙලේ, අපිට තියෙන්නේ බලපිටියෙලේ, අපිට තියෙන්නේ වීරෝදාරලේ. මම තමුන් නාසලට කියන්න කැමති, 10000ද 15000ද 20000ද රණසිංහ ප්‍රේමදාසගේ ජානවලින් පෝෂණය වුණු සජිත් ප්‍රේමදාස තනියම නැගිටලා 30000කටම මුහුණ දෙන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. බණ්ඩාරගම බල ප්‍රදේශෙත් රැස්වීමකට යන්න තිබෙන නිසා දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. මගේ පියාණන්ගේ ජම්මය මේ බලපිටියයි. මගේ පියාණන්ගේ ඒ වැඩපිළිවෙල තුලින් ශක්තිය ලැබුණු බල ප්‍රදේශයක් මේ බලපිටිය. මම ආදරණීය හිතාදර ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, අපි 16 වෙනිදාට ඔබලාගේ ශක්තිය තුමින් ඔබතුමන්ලාගේ හයිය තුලින් මේ රටේ මහා පරිවර්තනාත්මක යුගයක් ගියත් කරනකොට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සංවර්ධන බලකායක් නිර්මාණය කරලා හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජනාධිපති සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරලා මම දැන් තමුන් නාන්සලාට මේ කරනවායි කියපු ලයිස්තුව එකින් එක කෙටි කාලීනව බලපිටියේ ජනතාව වෙනුවෙන් ඉටු කරනවාමයි කියලා ප්‍රකාශ කරමින් ආදරණීය ජනතාවනි, අවසාන ඉල්ලීම ඔබතුමන්ලාගේ බල ප්‍රදේශයේ ග්‍රාම සේවාව සම්පන්නස් එකක් තිබෙනවා, කුඩා ගම්මාන 237ක් තිබෙනවා. මේ රැස්වීමෙන් පසුව හෙට දවසේ ඉඳලා හැම ගෙදරකටම යන්න, හැම පවුලක්ම හම් වෙන්න, හැම පවුලේ සමාජිකයෙක්ම හම් වෙලා ඉල්ලීමක් කරන්න. මේ රටේ යවුන් නායකත්වයකට, තරුණ නායකත්වයකට, අලුත් ගමනකට
ஜாதியாகம் குளமல பந்தி பக்ஷ பேதன் தொரவ முழு பலபிடியம எக மிடட சஜித்தெக்க ஹம்சத்தெக்க எகது ஒன்னே கேல இல்லீம கருமின் சியலு தினாட்டம சுபராத்திரியாக பிரார்த்தனா கருமின் மமனி ஹனன பொஹமி ஸ்துதி ஸ்ரீலங்கா එකට එක් වනාද දිනයේ සිසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා හමින් හද හිතින් හිතත් මුළු නගර නගර ගම්බින් වාස Yana maga haduna